හොඳම මේ කෞද මල්ලි මංවාගේ නම කියන්න ම මේ මාධ්‍ය ස්රාපිටින්නේ ඔයාගේ නම කියන්න ඔයා මධ්‍යයට තැහෙන්න කියන්න දැන් මොකක්ද ඇත්තම තත්ත්වේ මේ ඩුබයිවල අල්ලගත්ත කට්ටි කොහෙ දැන් ඉන්නේ ඩුබයිවල ඉන්න සර් මේ වෙද්දී බර්ඩබයි පොලිස් ස්ටේෂන් එකට බාර දීලා තිනවා පෙරේදා CID කේ ඉන්ක්වාර ඔක්කොම ඉවරයි ඒගොල්ලෝ අල්ලපු CID කෙන් ඒකට කියන්නේ තහරියක් කියලා තහරියක් ස්ටේෂන් එකේ ඒගොල්ලන්ගේ ඩීටේල්ස් ඔක්කොම ඉවරයි ඒගොල්ලෝ බාර දුන්නා පොලිසියට ඩුබයි බර්ඩබයි පොලිස් ස්ටේෂන් එකට දැන් කට්ටි ඉන්නේ කොහෙද දිස්ත්‍රික් ඉන්නවා සර් බර්ඩබයි පොලිස් ස්ටේෂන් එකේ දිස්ත්‍රික් දිනාගෙම ඩ්‍රග් ඇඟේ තියෙනවා මුත්‍රා පරීක්ෂණයද ගත්තේ රුධිර පරීක්ෂණයද යුරින් පරීක්ෂණය ගත්තේ ඒකෙන් 31 දෙනාගෙම ඇඟේ තියෙනවද හෙරොයින්ද තියෙන්නේ මොනවද තියෙන්නේ කොකේන් තියෙනවා ඩ්‍රග්ස් තියෙනවා එතකොට ඔය ටැබ්ලට්ස් වගේක් තියෙනවා හා ඒවා ඉතින් ඔක්කොම අයත් වෙන්නේ ඩ්‍රග්ස් වලට තමයි. දැන් ඒතකොට නීතිය මොකද්ද? ඩුබයි වල, ඩුබයි වල ඉන්න කෙනෙක් කැට්ටෝ ආදන්න නීතිය මොකද්ද? ඔයා ලොකු පළවෙනි පාර මේගොල්ලෝ හවුනහම මේගොල්ලන්ට අවුරුදු 4ක සෙන්ටෙන්ස් එකක් තියෙනවා මේ පාවිච්චි කරපු එකට, යූස් කරපු එකට. ඔව්. එතකොට එපිල් එකට ගියායින් පස්සේ ලෝයර්ස්ලා වගේ රට කියන්නේ ටිකක් වේදම් කරොත් ලෝයර්ස්ලා වගේ ඒගොල්ලෝ අවුරුදු 2කට පස්සේ ගන්න පුළුවන්. අවුරුදු දෙකක් හතරක් අතර තමයි සෙන්ටෙන්ස් එක පවතින්නේ. ඒ වුණාට රජයේ මේ ෂේක් දීලා තිනවා පොදු සමාකාලයක්. ඒ කියන්නේ පළවෙනි පාර ෆස්ට් ටයිම් අරබි හෝ වේවා, ඒෂියන් හෝ වේවා කවුරු හරි ෆස්ට් ටයිම් මේ රටේ පළවෙනි පාර පාවිච්චි කරපු කෙනෙක් නම් එයාට අනිවාර්යයෙන්ම ළඟ ඒ කියන්නේ හැම අවුරුද්දේම එනවා මේ මුස්ලිම් අවුරුද්දේ මේ ඊට් එක. ඒ රාමදාන් එකට මේගොල්ලොන්ගේ පොදු සමාකාලයේ යටතේ මේගොල්ලොන්ගේ රාමදාන් එකට ඩිපෝටේෂන් කරනවා. ආ ඩිපෝටේෂන් කරනවා. එතකොට දැනට ලංකාවේ ලෝයස්ලා කී දෙනෙක් ඩුබයි වලට ඇවිල්ලා ඉන්නවද ශ්‍රී ලාංකික ලෝයස්ලා ඔය දන්න විදිහට? දැනට මම සාවියේ ගාව කියන්නේ ප්‍රොසිකියුෂන් එකේ දිනන් දැක්කේ 3 දෙනයි. 3 දෙනෙක්. ලංකාවේ 3 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ලංකාවෙම කොළඹේ වැඩි විස්තර මම ගන්න ගියේ නැහැ මොකද මම පොඩක් බිජි ඉන්න මේ කිසිම. ඔව්. ඔයා මේ කර්නල් ලතිෆ්ට කතා කළාද? අපි කමඩන් ලතිෆ්ට කතා කළාද? ඔව්. කැප්ටන්ට මම අප්ඩේට් එක දීලා තියෙනවා. අප්ඩේට් එක දීලා තියෙනවා. ආ රයිට්. එතකොට දැන් උසාවියේ තීන්දුව ආවද? උසාවියට ගෙනිච්චද කට්ටියව? තාම සිර ඒ බර්ඩ්බයි පොලිස් ස්ටේෂන් එකේ ඒගොල්ලෝ ඉන්නේ. දැන් ඒගොල්ලෝ කෝඩ් ඩේට් එකක් දෙනවා ප්‍රොසිකියුෂන් එකෙන් මේ මාසේ නැත්තම් ඊළඟ මාසේ. පළවෙනි වස් කෝඩ් ඩේට් එක. ඒකෙදී ඉතින් ඒගොල්ලෝ මෙන් අහනවා පාවිච්චි කරාද නැද්ද කියලා. එතකොට මේ සැකකරුවන්ට පහර දීමක් කළාද? පහර දීමක් කරන්නේ නැහැ සර්. ගහන්නේ නැහැ. පාරක්වත් ගහන්නේ නැහැ. කටු උත්තර අරගෙන මේ ඔයගොල්ලන්ගෙන් අහනවා ඔගොල්ලෝ පාවිච්චි කරාද නැද්ද කියලා. ඒගොල්ලෝ කියන එක ලියලා ඊට පස්සේ අනිවාර්යයෙන්ම ගාමන් රෝල් එකක් තමයි යූරින් ටෙස්ට් එක. ඔව්. යූරින් ටෙස්ට් එකෙන් තමයි ප්‍රෝබ් කරලා ප්‍රොසිකියුෂන් එකට බාර දෙන්නේ. ප්‍රොසිකියුෂන් එකෙන් තමයි මේ කාමුකු තහන දෙනවා කියලා බලන්නේ. ආරයිට් අපේ මේ අපේ විශේෂ මේ මගේ පෞද්ගලික බුද්ධියංශයේ හිතපොතේ කතා කරන්නේ. එහෙනම් දැන් ඔබතුමා වැඩ කරන්නේ එතන මේ ලොක් එක ගාවද ඩුබයි වල? මම කියන්න පාරයි. හොඳ එහෙනම් දැන් මේ කට්ටියම හොඳින් ඉන්න අවුලක් නෑ නේද? නමුත් ලංකාවට එවනවද නෑ? ලංකාවට එවනවද? බර්ඩ්බයි පොලිස් ස්ටේෂන් එකේ රිමාන්ඩ් බාරේ ඉන්නවා ඒගොල්ලෝ. හා ලංකාවට ඒගොල්ලෝ මොවන්නේ නැහැ. ලංකාවට එවන්නේ ඒගොල්ලන්ට සෙන්ඩස් දීලා ඉවර ටයිම් පස්සේ මුගලන්ගේ පක්රි ඊට රමදාන අවුරුද්ද පටන් ගත්තෙම පළවෙනි ඔගස්ට් මාසයේ මේගොල්ලන්ගේ නම් තිබෙනවා මේ නිදහස් කියන කොහොම සමාජාලයට ඒගොල්ලන්ට නිදහස කියලා ඒගොල්ලන්ට රිලීස් එක හම්බ වෙනවා. ඒ හම්බුණායින් පස්සේ මේගොල්ලන්ව ඩිපෝට් කරනවා. ආ රයිට් රයිට් රයිට්. දැනට ලෝයස් ලයිල් ඉන්නේ කොන හොටලෙද ඉන්නේ? ලෝයස් ලයිල් ඉන්නේ ලංකාවේ කී දෙනෙක්? 3 දෙනෙක් ඇවිල්ලා ඉන්නවනේ. ඒක ඔව් 3 දෙනෙක් ඉන්නවා. දැක්කේ 3 දෙනාමයි. ඒ වුණාට මේ ගැන ෆලෝ අප් එකක් දෙන්න බැරුව ගියා. මේකද මේක ඇත්තට බිසි. ආ. දැන් ඒකට තව කොහෙද ඒකලගේ වයි? මම මදුෂ්ගේ මේ මදුෂ්ට සම්බන්ධ දේශපාලඥයෝ ගැන වා දන්නවද? ඒක නම් මන්ද කිසිම දෙයක් මම ඇහෙනවා. ඒ වුණාට ඒ ගැන ෆලෝ අප් එකක් දෙන්න තරම් මට එච්චරම නන්දවත් තිබුණේ නැහැ. ඒ කියන්නේ දැන් කෝටි ගාණක් දීලා යට අප දෙන්න බලාගෙන ඉන්නවද? එහෙම දෙයක් මාධ්‍ය වාර්තා වුණා ලෝයස්ලා.
ඒක කෝටි ගණන් නෙමෙයි ලක්ෂ ගණන් වේදන් කරත් යුරින් ටෙස්ට් එකකින් එන්නේ මොකද්ද? ඒක තමයි රජයේ තීන්දුව. ආ, හොඳයි හොඳයි. බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. උගදාන දිනවා.